ආයුබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා වීඩියෝ නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. මේ දවස්වල අන්නාසි වාරේ ළඟ එන උත්සව සමයේ කෑම මේසෙට රසවත් dessert එකක් අන්නාසි pudding හදමු. හරිම ලේසි, ඉක්මනින් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අවශ්‍ය දේවල්. මධ්‍යම ප්‍රමාණය අන්නාසි ගෙඩියක් ඕනේ. අන්නාසි ගෙඩියේ කළු පාට තිත් වගේ තියෙන්නේ, අපි කියන්නේ ඇස් කියලා. අන්න ඒව ටික කපලා මේ වගේ දිග අතට ඉරි ගහනවා. ඊට පස්සේ අනිත් අතට හරවලා මෙන්න මේ වගේ වටේටම කපා ගන්නවා. බලන්නකෝ ඊළඟට මම මොනවද කරන්න කියලා. දැන් අපි අන්නාසි කෑලි ටික මේ විදිහට බෝල් එකට කපලා දානකොට අන්නාසි වල තියෙන ජූස් ටිකත් බෝල් එකටම වැටෙනවා. බෝඩ් එක උඩ තියලා කැපුවොත් එහෙම ජූස් ටික සේරම බෝඩ් එක උඩට වැටෙනවා. දැන් මෙහෙම කැපුවම අන්නාසි ටික තම්බනකොට වතුර දාන්න ඕනේ වෙන්නේ නැහැ. අන්නාසි එකේ ජූස් එකෙම අන්නාසි ටික තම්බ ගන්න පුළුවන්. එතකොට රසයත් හොඳට තියෙනවා. කපා ගත්තට පස්සේ අන්නාසි ගෙඩියේ මැද නාරිටි අයින් කරනවා. දැන් පොඩින් දාන පොංචි කප්ස් ටික ග්‍රීස් කරගන්නවා. ඒ කියන්නේ එළඟි තෙල් ටිකක් හරි බට ටිකක් හරි ගාගන්නවා. එතකොට ගලවන්න ලේසි. පුඩින් එක අනිත් පැත්ත හරවන්නේ නැත්තම් ග්‍රීස් කරන්න ඕනේ නැහැ. දැන් අපේ මධ්‍යම ප්‍රමාණය අන්නාසි ගෙඩියෙන් ග්‍රෑම් 378ක් හම්බ වුණා. දැන් මෙතන පුරෝපු අන්නාසි කෝප්ප දෙකක් වගේ තියෙනවා. සීනි මේසෙන්ද දෙකක් දාගන්නවා. ඊළඟට අටු කින්දරේ සීනිත් එක්ක අන්නාසි ටික තම්බ ගන්නවා. මේ බලන්න, අපි වතුර දැම්මේ නැතුව අන්නාසි වල තිබිච්ච වතුර ටික සීනි දාපු ඇටි එළියට ආපු ඇටි. මේ පැණි වතුර ටිකෙන්ම අටු කින්දරේ අන්නාසි ටික තම්බ ගන්න ඕනේ. අන්නාසි ටික මේ වගේ තම්බ ගන්න ඇයි කියලා දන්නවද? දැන් අපි මේ අන්නාසි පුඩින් එකට ජෙලටින් දානවනේ. අන්නාසි වගේ දේවල් තම්බන්නේ නැතුව අමුෙන් දැම්මහම ජෙලටින් සෙට් වෙන්නේ නැහැ. ජෙලටින් වලින් පුඩින් එක සෙට් වෙන්නේ. මේ වගේ සෙරමික් සාස්පානක තැම්බෙනකොට අඩු වතුර ප්‍රමාණයකින් හොඳට තම්බ ගන්න පුළුවන්. බැරි වෙලාවත් ඔයා ස්ටේන්ලස් ස්ටීල් එක තම්බනවා නම් තව වතුර ටිකක් දාන්න වෙනවා. දැන් හරි අන්නාසි වල තිබිච්ච ඇඹුල් ගතිය ගිහිල්ලා හොඳට පැණිරාක් එක්ක මෙලෙක් වෙලා තියෙනවා. දැන් අන්නාසි ටික හොඳට මෙලෙක් වෙලා ඇඹුල් ගතියත් ගියා. දැන් මං අන්නාසි ටික පැත්තකින් තියාගත්තා. මේ සාස්පානෙම කිරි උණු කරන නිසා මම මේක හොදගෙන ආවා. කිරි එක උණු කරන්න කලින් ජෙලටින් ටික පෙඟෙන්න දානවා. වතුර කූප භාගය බෝල් එකට දාලා ජෙලටින් මේ සැන්දා මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. දැම්මන් දැම්මේ ඇල් වතුර, උණු වතුර දාන්න එපා. මේක පෙඟෙන්න තියලා තින්කිරි එක කෝප්පෙට දාගන්නවා. මේ ටින් එකේ කෝප්පෙට ටිකක් වැඩිපුර තියෙනවා. ඔයා කැමති නම් ඔක්කොම දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. තින්කිරි කෝප්පයක් අරගෙන ඒක සාස්පානට දාගෙන ඒ කෝප්පෙටම තව වතුර එකක් අරගෙන ඒකත් ටින්කිරි එකට දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් මම කිරි එක උණු කරගන්නවා. මේ වෙලාවේ වැනිලා තේ හැදී එකමාරකුත් දාගන්නවා. කිරි ටික නටන්න පටන් ගන්නකොට ලිප් ඔෆ් කරනවා. දැන් තම්බගත්තු අන්නාසි වලින් චුට්ට චුට්ට කප්ස් වල අරීට දාගන්නවා. මේ වගේ කප්ස් නැත්තම් තමන් කැමති වීදුරු බෝල් එකකට උනත් දාගන්න පුළුවන්. අපේ ජෙලටින් එක විනාඩි 10ක් විතර පෙඟෙන්න තිබ්බා. දැන් පොඩි සාස්පානකට වතුර ටිකක් දාලා එක නටනකොට ජෙලටින් බෝල් එක සාස්පාන උඩ තියලා ඩබල් බොයිල් කරගන්නවා. මේ විදිහට ජෙලටින් එක හොඳට තියුනේ නැත්තම් පුඩින් එක සෙට් වෙනකොට තැන් තැන් වල සෙට් වෙලා තැන් තැන් වල සෙට් වෙලා නැතුව තියෙනවා. ජෙලටින් එක ගොඩාක්ම රත් වෙන්න ඕනේ නැහැ. පුංචි ජෙලටින් ඇට ටික හොඳට දිය වෙන තමයි ඕනේ.
කිරි එකේ ජෙලටින් එකේ උෂ්ණත්වය එකම ගානට තියෙනවනම් දෙක හොඳට සමානව මිශ්‍ර වෙනවා. දැන් ජෙලටින් යට ටික හොඳට දිය වෙලා දැම්ම ස්පැචුලා එක අයින් කරලා ජෙලටින් එක මේ වගේ වක්කරන ගමන් විස්ක එකෙන් කලවම් කරගන්නවා. ඒ වෙලාවෙම අන්නාසි ටිකක් දාගන්නවා. දාලා ටිකක් කලවම් කරලා අපේ කප්සුල්ට දාගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් මම මේ විදිහට හැන්දකින් කප්සුල්ට දාගන්නවා. දැන් මම මේක පැය 3-4ක් විතර ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියෙනවා. පැය 3කට පස්සේ පුඩින් එක මං අරන් ආවා. මේ විදිහට අන්නාසි ටිකකින් ගානිෂ් කරලා මේ විදිහටම සර්ව් කරන්නත් පුළුවන්. තව ලස්සනට පේන්න ඕනේ නම් පුංචි පෙයක කැපෙන පැත්ත නැතිව අනිත් පැත්තෙන් මෙන්න මේ වගේ කප් එක කරකවලා යට පැත්තට මේ වගේ දෙපාරක් තට්ටු කරලා පැත්තට ඇල කරලා පොඩක් පුරුල් කරාම නිකම්ම ගැලවෙනවා. මේ බලන්න ලස්සනට නිකම්ම ලේසියෙන් ගැලවෙන හැටි. ලස්සනයි නේද අපේ පුඩින් ටික? පයිනැපල් පුඩින්. බලන්නකෝ අන්නාසි කෑලි ටික උඩ හැඩට ඉන්නේ ඇටි. කපලත් බලමුද? මේ වෙලාවේ මේ පුඩින් එක හරිම සුවඳයි. මේ පුඩින් එකේ රස බලන්න මං හරිම කලබලයි. රස මම කියන්නේ නැහැ, හදලම බලන්නකෝ. ඉතින් ඔයාලා කැමති නම් නත්තලට අලුත් අවුරුද්දට උත්සව කෑම මේසේ අතුරුපසට මේ රසවත් පුඩිමත් ගලප ගන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණ නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහෝම ස්තුතියි.